එකෙන් මුල් කාලේ නිකන් ඩාන්සි ක්ලාස් එකකට ගියා. ඊට පස්සේ නටන්න පොඩි ආසාවක් තිබ්බා. ඊට පස්සේ ගෙදරට හොරෙන් තමයි කියන අම්මා දන්නවා. වට 3ක් 4ක් 5ක් ගියන් පස්සේ තමයි තාත්තටත් කිව්වේ. අයියාගේ යාළුවෝ එහෙම කියලා දිනවා, මටත් කියලා දිනවා ඩාන්සින් කරලා හරියන්නේ නැහැ අයියා, සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්. මේ කරලා හරියන්නේ නැහැ. ඒකෙන්ද කරන්න කරන්න ඊට පස්සේ යාළුවන්ගේ වෙඩින් වලත් මම ඩාන්ස් කරලා තිනවා. කියන්නේ ඩාන්ස් ක්‍රූ එක වශයෙන් ගෙනල්ලා ට්‍රයි කරා ට්‍රයි කරා. ඒකම මම ටික ටික සෙට් වුණා. සෙට් වුණා ඔක්කොම සෙට් වුණේ නිකන් 10ක් විතර ඉන්නවනම් කෙරවලේ. කෙරවල වීඩියෝ දෙකක විතරම වීඩියෝ එකේ හිටියට වීඩියෝ එකේ අවුට් වුණා. වීඩියෝ එකේ නෑ අර අයින පොඩක් කට් කරලා. මුලින් ගියේ බයිසිකලේ ටවුමට ගිහිල්ලා බස් එකේ ගියේ. ඩාන්ස් එකේ ඔව් ෂෝ වලට ගියේ. බස් එකේ තවරුදු ගානක් ගියා. ඊට පස්සේ ෂිෆ්ට් එකක් ගත්තා. ඊට පස්සේ තවයක් ගත්තා. ඊට පස්සේ දැන් වෙසල් එකක්. ඊට පස්සේ තවයක් ගන්නේ. ඇයි බඳින් නැත්තේ කියලා ගොඩක් කට්ටිය අහනවා. ඒ කියන්නේ ආදරය කියන දේ ඕන කරන දෙයක් හැමෝටම. ඒක ආදරේ කියන දේ හරි සුන්දර ලස්සන දෙයක්. ඔක්කොම හොඳ ළමයි කියන්නේ. ඒ ළමයින් කිසි අවුලක් නෙමෙයි. ළමයි, හොඳ ළමයි. හරිද? හොඳ ගෑනු ළමයි. හොඳ ගෑනු ළමයි. හරි. මගෙත් අවුලන්නේ අර අවබෝධ වීමේ පොඩි පොඩි ප්‍රශ්න නිසා තමයි එහෙම දැන් නැත්තේ. කූල් ස්ටෙප්ස් එකේ ක්ලාසස් දැන් තියෙනවා. මතක් කරමු ක්ලාසස් කීයද ලංකාවේ මොන පළාත්වල තියෙන්නේ? දැන් මීගමේ ක්ලාස් තියෙනවා 10ක් 15ක් විතර තියෙනවා. මීගම දැන් මේන් බ්‍රාන්ච් එක. දවස් 3ක් තියෙනවා. ඊට කුරුණෑගල් තියෙනවා, ගාල්ලේ තියෙනවා, මාරිල තියෙනවා, හලාවත් තියෙනවා. පහයි. කොහොම හරි හතක් තියෙනවා. ඉද්‍රගත වූ වණ්ඩ. ආයුෂ බොහෝ වේවා. ඉතින් ඔන්න අද අපි ගෙනාවේ අර පොඩ්ඩක් නටන්න වර නටන්න ආස කරන නැට්ටුක්කාර චරිතයක්. මම ගොඩාක් කාලෙකින් තමයි ඩාන්සින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කෙනාවේ. මේ දවස් ටිකේම ෆුඩ් රිවිව් කරන කට්ටිය, ඊට පස්සේ ජෝක් කන්ටෙන්ට් කරන කට්ටිය තමයි ගින්නුවේ. ඉතින් ඔයාලා දන්නා මේ විදිහ කවුද ගෙනාවේ කියලා පොඩ්ඩක් අර කෑදැත් එක්ක වගේ පොඩි කොණ්ඩක ඇල්ලක් තියෙනවා. ගොඩාක් ප්‍රශ්න අහන්න තියෙනවා. ඔයාලා ආදරය කරන චරිතයක්, නිහතමානී චරිතයක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද අපිත් එකතු වෙනවා ප්‍රමෝත් මාලක. අයිබෝන් අයියේ. අයිබෝන්. ගොඩක් කාලෙකින් නේ? ගොඩක් කාලෙකින්. ගොඩක් කාලෙකින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ගොඩක් ප්‍රශ්න අහන්න නැත්ත උත්තර අඩුයි. අඩුයි. ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න වලට අද ගොඩක් ලොකු උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන ඉන්දන්නේ. ඒ ඉන්දන්න. අපි කොහමද එළියට ගමු ටික. හරි. සම්පූර්ණම. සම්පූර්ණම කේජී රමෝත් මාලක. රමෝත් මාලක. එහෙම හඳුරන්නේ. ගම්පලද? ගම හිටියේ වෙන පොලිස් කොලේජ් ජෝසප් වාස්. දැන් ඉන්නේ මීගමේ. මීගමේ. එක ළඟ පොඩ්ඩක් ළඟ ළඟනේ. හරි. එතකොට මේ වෙද්දී වෘත්තිය මොකද්ද? වෘත්තිය නැටුම් ගුරුවරයෙක්, නැටුම් නර්තන කොරියෝග්‍රාෆ් කෙනෙක්, ඒ වගේ නැටුම් සම්බන්ධ ඔක්කොම කරනවා. නැටුම් සම්බන්ධ ඔක්කොම කරනවා. ඒ කියන්නේ වෙස්ටර්න් ටයිප් නේ? වෙස්ටර්න්. ඔව්. ඊස්ටර්නුත් කරනවා. අපි නැටුම් ගුරුවරයෙක් යද්දි පාසල් ගුරුවරයෙක් වගේ හිතයි දැන් නැටුම් ගන්න පාත්‍රට සාම්ප්‍රදායික. ඔව්. වෙස්ටර්න් පැත්තේ ස්කෝල් එකක් දැන් ටීචර් කෙනෙක් එහෙමත් තියෙනවා. එහෙමත් කරනවා ටීචර් කෙනෙක්. ඔය වගේ අපි අර ඉන්ටර්නැෂනල් ස්කෝල් එක අපේ ක්ලාස් එක බාර වින දැන් ලැබස දින පටන් ගන්න වැඩි. අහ එහෙමනේ. හරි. එතකොට දැන් ඔන්න ඔය වෘත්තිය තමයි නර්තනය. ජීවිතේ නර්තනය. ජීවිතේ නර්තනය. නටන්න ඉබදලා ඉන්නේ. නටන්න ඉබදලා කියලා මුල් දවස්වල හිතුවේ නෑ. මේ පස්සේ තේරුණා නටන්න ඕනද ඉබදලා දෙන්නේ කියලා. මොකද අද පොඩ්ඩක් නියම අර ඒක පොඩ්ඩක් ෆෝමෙන් වෙලා යනවා. ටිකක් කරලා යනනේ. ඔයාල පොඩ්ඩක් ස්කිප් කරලා බලන්න. ගැම්ම මම පොඩ්ඩක් නේ. ගැම්ම එනවා පොඩ්ඩක් තාම. අර මුල් ටික ඔයාලට ගන්න තියෙන්නේ පොඩ්ඩක් YouTube එකේ ස්පීඩ් එක වැඩි කරලා බලන්න. ගැම්ම ආවට පස්සේ ආයේ ස්පීඩ් එක normal දාන්න. හරි. එතකොට දැන් මේ අහන්න හිටිය කන්ද මේ කට්ටිය අහනවා රමෝත් අඳුර ගන්න තියෙන එකම icon එක තමයි කොණ්ඩේ. ඊයාල සමහර මම දැක කමෙන්ට් දාලා තිබ්බා නිකන් අර කද්ද අපි කියන සතෙක් ඉන්න කුරුල්ලෙක් කවුද මේ? කෑදැත්ත. කෑදැත්ත. ඒක ආවේ අර චැම්පියන් ස්ටාර් එකේ පේජ් වල තමයි නම දැම්මේ. මේක ඇත්තට මෙහෙම හදන්න හිතුන දැන් මගේ උපතින් කොන්න තින්නේ කර්. ඒක නිකන් ජොලියට පොඩි ඩිසයින් වෙනස් කරන්න පොට එකක් බලන් හැදුවා. හැදුවේ අර ඉස්සර බෙකම් කට් එක තියෙන. ඒ වගේ හැදුවේ දෙපැත්තෙන් කපලා. ඒත් අර කපද්දි පොඩ්ඩක් වැඩි වෙලා පොඩ වැඩි වුණා. ඊට පස්සේ මැද විතරක් ඉතුරු නැහැ. ඒ ටික තමයි එකතු කරලා ඊපස්සේ ඒක ස්ටයිල් එකක් වුණා. දැන් ඒක බ්‍රෑන්ඩ් වෙලා හින්දා කපා ගන්න දැන් කරන්න දැන් නැ මොනවා කරත් මේකම තමයි. මේකට ආසයි තේකින් අවුලල. ආගම මොකද්ද? බුද්ධත්. බෞද්ධ? බෞද්ධ. මම හිතේ කතෝලික කියලා ඇත්තනවා. ඔව් අපේ පැත්තේ ගොඩක් කතෝලික. ඔව් ඒත් මම බුද්ධා. බුද්ධාගම. හරි හරි අර මට නිකන් හරි වැදගත් වගේ නේද? හරි වැදගත් වෙනුමයි. හරි පන්සල් ගිහිල්ලා ඇවිල්ලා වගේ නිකන් සුදු ඇඳගෙන හරි නිහතමානී වෙලා. නෑ මේ තාටිය හරියනවා. තාටිය හරියයි. හරි ගියොත් හොඳයි හැබැයි. හරි ගියොත් හොඳයි. පොද ඔහම රමෝත් කරන්නේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ.
කට හිතන්න පුල මේ ඉන්ටව පටන්ග ක ඩාස් කරල වෙත වැඩ ගල්ලක් දාල පෙන්න කියර නෑ ඇත්ත ජීවිත කොඩයිගේ දමයි එක නහතමනිද නෑ ඒක දන්න කතා කරන්න ද කතා කරන ලජ්ජයිද ලැජ්ජත් නෑ මේ එන්න නෑවච බඩ හිටපු නට චට ගම ස්සහට හරි මට කියන බන්න මේ ෝෂල් මඩියල යුබල සබ්‍රබ කියක් නද ඩුබ්බල හිටියා තුන්ලක්ෂ අසූ නමදහක්ද තුන්ලක්ෂ අසු නවදක් ලක්ෂ අතර ඩාසන්න පමණ කියන්නා ටික්ටොක් ඒගේ ලක්ස හතරයි අනුව පහකට ආසන්නරම අර ඉඩා සතාවන ෆෙස්බුක් ඒ ලස දෙයක් ඉස්්‍රග ඒ ලසද ලක්ෂ ඉටමත තමන ශෝෂ මිඩති නොද ඒගෙන්ද මේන්ටිගන ඉතමතර ගොඩත්ති ලාස්සක යුටුප් චැන් ලත්තින එකෙත් හැත්ත දහක් වගන්න ඒ නමතකරම කුල් ටල් ටෙප්ස් ඩා ටෝඩියෝ තමයි එක මේන් එක රමෝත් විත් කුල් ටෙප්ස් කියන එක හ එතවට දැන් තවද කුල් ටප් කියන්නම ආවේ තව චැනල් හයක් කතත්තිය ආහ ෆල්ටයිම් යුටපගෙන කියන්න පුල ටොක් චැනලුත් පහක්ග දෙෙන ස්ටකම පහක්ග දෙෙන ෆේස්බුක් අටක්ග දෙෙන ගොඩ හොමද ක්කෝක්කෝ තර සමන තරගත් විසි පහක්කර දෙෙන ඉක් විස්තරල දෙන සුව හොම දෙකන ඔක්කො මනේච් කරගන්න අපිට මේ එක චැනල්ල එකත් කරගන්න බර වෙලා ඇතු ඉන්න මේක පුරුදු වෙලා දැම් පුළුව ගවුලන්න මේ නටන ඔක්කොම කරන නටන ඔක්කම කරන අවුලන්න ගේමක්න ගේමන්න අතාව ලොකු ගත්තින ල දන්න ඇති ගේමින් චැනල් ඇත්තින එකතම බරපතල මාස දෙකින් දාන්න මේ ගේමින් රූම්ම ගලුත් කර දැ මේ විඩියෝ ෙදදි පටන් කරන්තිය සමහට අලුතෙන් ඇද හදලිවර හදල අලුත් විදිකට පටන්ගන්න හර එතකට අප කතාකම දැන් මේ වෙද්දී ලොකු කතාවක් තියෙනවා සාමාන්‍යෙන් මම අවිඩියක් කරන්න කලින් බොහෝ විට යුටුබ් එකේ අනික සෝෂල් මඩියල් විඩියෝස් හොයනවායගෙන කෙනගේ කරක්ටේ හොයන මොනවගේ කෙනෙක්ත කියලා එතර හොයද ම දැක්ක දෙයක් තමයි රමෝද්දයිගේ ඉන්ටවියස් තිබ්බේ නෑ එකැන් ඉන්ටවියස් තිබ්බා කතාවෙලියටපු ඉන්ටවස තිබ නෑනේද එලියට එදම් දානද කතාව අපි එලියට අද ගම් හොඳ ගම් හරි එතකට අපි මතක්කරමද මේ විදි ඩාන්සින් පටහන් කොච්ච කල ඩාන්සින් පටන්රන්න සවන ගෘර්තිමය නර්තනය අවුරුදු දහටත් වැරි එකෙන් දැන් ලාසික පටන් අනු අවුරුදු දොළහක් විතර ඒ පස්ස දැන් යන ඉති හොඳ යන ගොඩක් කල් කර යන මතක්කරම මේ කතාව ඇතුල අවුරු දහයක් ොලක් ්‍යසන් ප්‍රමණක් කියවන යුට ලක්ෂ හතරකට අසන්න ප්‍රමාණ සබස්ක්‍රපස් ලන්න ෆස්බුක් එක ලක්ෂ දෙකයි ගනක් කියන්න ටික්ටොක් ලක්ෂ පහයි ගනක් නගව ඒවගේ හැම සෝෂල් මඩිය පලට්ෆෝර්මයක්ම හදාග තමගේ බ්‍රන්ඩ බිල් කරතින රමෝත් කියලා චරිතයක් ඒ චරිත බිල් ච් විදිිය චරිත ගොඩන ච විදිිය ඒ අප කතාව අභියෝ කටුක තැන් වැටිච්ච තැන් මතක් කරම් ්‍රශ්න සරලම කොහොමද ගේමක් ගැහුවේ ගහපු කතාව මුලින් තරගකට තමාගේ මොනවෘත්තිද අවුද්ධම තකන ගොඩක් නම තෙරනේ සිටිය් ඩස් තරගතා ගිය මුලින්ම ඇතකොරසමන් ඔව් ඔවන් ඒගතම හරි ෙලිටාව එක මුල්කාලනිියන් ඩාසි ලාසේකට ගිය ඉට පස නටන් පොඩියාසාාව තිබ හිරස ගෙදරට හොරින්තමගේ කිය නම් අම්ම දන්නවා වට තුනක් කතරක් පහක්ගේෙන් බස්තමා තාත්තරත් කිව්වේ කැපුණු උත්චාට එහින්න මේ ඒකාල ඒකට ගියා ඉට පස්සේගේ ඒගේ දන්තිම හැටටාවගෙත සෝලෝ තේරුණේ ගරප් එක නඟාවත් ඉස්තරහට ඉරසර සෝලෝ හැටට තේරුන් නැතිේකතම මංහිතන්නේ හොඳට සෙට්ටුනේ සෙට්ටුනගේ ෙට් ඒ තේරු නැති ටනි පොයින්් ඔව පලවෙනි ටැනිම් පොයින්් ඒක ඉගැන පොඩ්ඩ ලොකු ආසා තිබ ඒකට තේරෙන්න දස් ඒකට තේරු නැති හිදදවා වෙනම කම්පිටිෂන් ඉවරලා සෝලෝ ඩාසකෙන කිතිර පටන් කර ට වෙලා සමන හිත දුක් ඇතිවෙන් නැතින සාමාන්‍ය තම වැඩිපුර මාදරය කරපුද නැතිවුණවාගේ සින්නක් එකන් දුකක් කියන්නේ බලාපොරත්ව නැතිනාවගේ ත නැතිවෙලා ඇති වුණා ගැම්මක් කාව ඉටඩා හොඳර ඒතැනට එන්න ට්‍රයිගක් දෙන්න හරි කොමද ඊට පස්සේ එකම්පිටිෂණ වෙලා ශෝස් නියව අහල ලොකු ඉවස්තේ දයාලන් ඉවෙන්ටක් කරන්න කියලා හල අහලාහදව මුලින් දවස්සලගේ එහෙම සෝලෝ කරා ගොඩ ඉතිටිකටක් කරන්න ඇතම ලාස් පටන් ගත්තේ මුලින් මතක්කනු මං මුලින්මගේ ආරන්නර් ඩාස් ක්ලබ් කියලා මේ මිගම තිබේ එතරද මුලින්ම ඩාන්සි ක්ලාස්ගේ ස්ථාරගෙන ගිය ඉට පස්සේ අපේ කෝල් ටෙප්ස් ඩාස් ටෝඩිගෙන පටන් ගත්තේ ඉතින් සෝලෝ ගහිලා ඉටස ගරුප් එක පටන් ගත්ත ඉටස් දෙක එකට ගිය ටස් දැන්වාහ ප්‍රශ්න මට මතකනෑ අභියෝග අභිලජස් පටසේ අභියෝග කතාවන කතා ඔච්ච ලස්සට නෑ සාමන ඒකර මොනවා ගෙදවල්තියන්නේ ඒගැන මේ කටු ප්‍රතිශ්ෂේපයම් ගොඩක් කාව ඇති එව්වා ඇති මන් දකින්නේ අරනික් පැත්ත ඒක සීන ඒගැන හැමේකම අපි චැලෙන්ජ එකක් ආය හැදන්න දෙයක් පැරදුනොත් පැරදින්න එකින් ගෙනගන ඉස්සරහට යන්න දෙයක් හෙමම තමා දකින්න
ඒකෙහින්ද මේ ඒවත් රවුලන්න ලන්න කනකට්ට සැපේකන් සීන් ඇත්ත කනකට සැපේ කන්න ඕන දැන් අපි දකිනවා දැන් ගොඩක්ම සාමාන්‍ය අපි ඩාන්සිං ගත්ත බොහෝ විට කරන්න ගෑල්ල මෙතන ඩාන්සිං කරන්නේ කියන්නේ ගෑනු පාර්ශ්වය තමයි කරන්නේ ඉස්කෝලෙක් ගත්තත් වැඩිපුර වෙන්නේ ගෑල්ල මෙතන කරන්නේ කැම්පස් එක ඩාන්සිං කරන ගෑල්ල මෙතන කොල්ලෙක් විතර දැන් ඩාන්සිං කරද්දි හිතුණා දෙක අවුල් මට නිකන් අනිත් ඒවාගේ යාළුවෝ සාමාන්‍යයෙන් ජොබ් කරන්න පුළුවන් බිස්නස් කරන්න පුළුවන් මම නිකන් ඩාන්සිං හැමෝටම තමන්ට හිතර අවුලක් හිතුණ නැද්ද එහෙම අවුලක් කියපු තැන් තිබ්බද ඔව් කියපු තැන් තිබ්බා ඒ කියන්නේ මේ තිබ්බා තිබ්බා මුල දවස්වල තිබ්බා අපි කියමු ඇත්ත කියමු හරිද ඔව් මොකද නැත්තව කවදාවත් එලියට එන කතාව නෙමෙයි පොඩ්ඩ එන ගමන් තියෙන හරි අපි මොනවද කියන්නේ දැන් බෝයි කෙනෙක් වශයෙන් දැන් මම මුල දවස්වල පටන් ගත්තද ලොකුවට ඩාන්සින් කරන කට්ටිය අඩුයි වෙස්ටර්න් පැත්ත ඊස්ටර්න් පැත්ත ගොඩක් හිටියා දැන් අපි වෙඩින් වලට ගියා වෙඩින් වලත් ඒ කියන්නේ ඩාන්ස් කරනවා ලෙවිඩින් වල දැන් සුපිරි ක්‍රවුඩ් ඉන්නේ කියන්නේ සාමාන්‍ය ජනතාවනේ ඉන්නේ. එතකොට නෑ ෆුල් එන්ටර්ටේන් කරලා අපි කරන දේ එන්ටර්ටේන්මන්ට්. එතකොට යාළ සතුටක් ලබනවා කියන්නේ අපි කරන දේ හරියට කරනවානේ. දේ වෙඩින් වල එහෙම යද්දි මම මුල් දවස්වල පටන් ගත්තේ ටීම් එක කරන් අර මේල් ඩාන්සර්ස්ලා ඉන්න වෙස්ටර්න් ඩාන්ස් ක්‍රූ තිබ්බේ නෑ. ඒ ලංකාවේ තිබ්බේ නෑ සුවර් එක. ගොඩක් හිටි ගර්ල්ස්ලා ටීම් නැත්තම් ට්‍රැඩිෂනල් ටීම් එහෙම එහෙම. ඊටස් අපිම තමයි මේ වෙනස් කරේ අර වෙඩින් වලටත් වෙස්ටර්න් ඩාන්සින් සෙට් වෙන විදිහට එහෙම ට්‍රයි කරා. ඒක තිබ්බේ නැති දෙයක් රිස්ක් එකක් ඉතින් ට්‍රයි කරා ඒක හරි ගියා හොඳටම ඒක නේද දිගට වෙඩින් තියෙනවා කට්ටිය කියන දේ කට්ටිය කොල්ලෙක්ට ඩාන්සින් සෙට් වෙන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ කියලා මුල් කාලේ දැන් අර ක්ලාස් එකේ මම තරගයට ගිය මුල් දවස්වල එහෙම අපේ අයියාගේ යාළුව අයියා කෙනෙක් ඉන්නවා මේ අයියා තමයි රට ඉන්නේ අයියාගේ යාළුව එහෙම කියලා දිනවා මටත් කියලා දිනවා ඩාන්සින් කරලා හරියන්නේ නැහැ අයියා සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් මේ කරලා හරියන්නේ නැහැ ඒකෙන්ද කරන්න කියලා පස්සේ යාළුවන්ගේ වෙඩින් වලත් මම ඩාන්ස් කරලා තිනවා يعني ඩාන්ස් ක්‍රූ එක වශයෙන් ගෙනල්ලා ඉතින් එහෙම දැන් ඔක්කොම සෑහෙන මොකද පැහැදීමකට පත් වෙලා ඉන්නවා ගහපු ගේම ගැන සතුට හිතෙනවා කට්ටිය ගහපු ගේම ගැන මේ සතුටේ ඔක්කොම කියන්නේ නෑදෑ යාළුවා එහෙම අවුල් කට්ටිය නෑ නෑදෑයෝ එහෙම මොකද මොනවාගේ ප්‍රචාරයක්ද ගෙදර නෑ නෑ මේ සපෝට් දුන්නේ ඇත්තටම ගෙදර ප්‍රචාරය නෑ ගෙදර අර තාත්තට කියන්නේ දුන්න පටන් ගත්තා පස්සේ තාත්තට සෙට් වුණා පස්සේ ගෙදරින් අම්මා තාත්තා අයියා ඊට පස්සේ නෑදෑයෝ තාමත් කියන ඩාන්සින් කරලා හරියන්නේ නෑ කියලා කට්ටිය නෑ දැන් ලොවිත් කියන්නේ ලොවිත් කියන්නේ නෑ ලොවිත් කියන්නේ නෑ හරි එතකොට දැන් අපි මතක් කරමු සාමාන්‍ය දැන් ෆුල් ටයිම් ඩාන්ස් කෙනෙක්. ඔව්. සම්පූර්ණ කාලයම දාන ඩාන්සින් කෙනෙක්. ඔව් يعني මුල් දවස්වල තිබ්බ ආසාව ගේමින් ඩෙවලොපර් කෙනෙක් වෙන්න. මාර ආසාවල් තියෙනවා. මාර ආසාවල් තියෙනවා. ඩිග්‍රී එකත් කරලා තියෙන්නේ. ගේමින් සම්බන්ධව. කම්පියුටර් ඉන්ටරැක්ටිව් මල්ටිමීඩියා සයිඩ් එකේ. ඊට පස්සේ ඒක කරන ගමන් තමයි ඩාන්සින් උත් කරේ. ඒ කියන්නේ ගෙදරින් කැමැත්ත තිබ්බ මුලින් අර ඩාන්ස් කෙනෙක් වෙනවා කියන එක එහෙම කවුරුත් එහෙම වෙස්ටර්න් පැත්තෙන් ලොකුවට වෙලා නැහැ ලංකාවේ සාමාන්‍ය ඊස්ටර්න් පැත්ත නම් ගොඩක් ඉන්නවා. මම ලොකුවට ඒ වෙලාවෙත් නැහැ තාම. මේ ලොකුවට වෙනකම වෙනකම වෙන්නේ නැති. මේ ඉතින් ඒකින්ද ගෙදරින් කැමැත්ත ඉබ්බ මොකක් ඩිග්‍රියක් කරන්න තියෙන. එතකොට මම තෝරගත්තේ අර සයිඩ් එක මල්ටිමීඩියා සයිඩ් එක ඉන්ටරැක්ට් කරන්න ඕනේ හින්දා කරේ ඩිග්‍රිය. නෑ ඒකත් ආසයන් කරේ මොකද ගේමින් පිස්සුවක් තියෙනවා මට පොඩි කාලේ නම්. තාමත් තියෙනවා. දැන් ස්ට්‍රීමින් කරනවා මේ ගේමින් පිස්සුවක් තියෙන හින්දා අර ගේමින් ඩෙවලොපර් කෙනෙක් වෙන එකත් අර ඩිග්‍රිය කරලා රට යන වගේ හිටියේ. රටන එකක් නෑ ඩිග්‍රී ඩිග්‍රී ඉවර කරා මේ ඩාන්සින් පැත්තම තමයි දැන් රට ගියොත් ඩාන්සින් කරන්න තමයි හරි දැන් තමන්ගේ ක්ලාස් එකේ ළමයි කීයක් ඉන්නවද කූල් ස්ටෙප් එකේ කූල් ස්ටෙප්ස් එකේ ක්ලාසස් දැන් තියෙනවා මතක් කරමු ක්ලාසස් කීයක්ද ලංකාවේ මොන පළාත්වල තියෙන්නේ දැන් මීගමේ ක්ලාස් තියෙනවා 10ක් 15ක් විතර තියෙනවා මීගම තමයි මේන් බ්‍රාන්ච් එක දවස් 3ක් තියෙනවා ඊට කුරුණෑගල් තියෙනවා ගාල්ලේ තියෙනවා මාරිල තියෙනවා හලාවත් තියෙනවා පහයි කොහොමද 7ක් තියෙනවා හතක් තියෙනවා ඔන්ලයින් තියෙනවා ඔන්ලයින් කරනවා කොළඹ තියෙනවා ඈ ඔන්ලයින් කරනවා ඔන්ලයින් තියෙනවා ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඔය ඔක්කොම බ්‍රාන්චස් හතේම එකතු කරලා කීයක්ද දෙනවා කෝස් ස්ටෙප් එකට ගොඩක් ගින්න එහෙම එකතු කරලා නෑ මේ 200ක් 300ක් 200ක් හරි ලැජ්ජයි නේ ඒ කියන්නේ දැන් ෆුල් ටයිම් ඩාන්සින් කරලා ගේමක් ගහන්න පුළුවන්ද ලංකාවේ ලංකාවේ ඔව් අනිවාර්යෙන් පික් කරන දේ හරියටම කරන්න ඒක දැන් දැන් මගේ යටතේ තව ටීචර්ස් 10 දෙනෙක් ඉන්නවා. හ්ම්. එයාලටත් පේ කරනවා. එහෙම එහෙම හැදිලා කොහොම හරි මාසික ආදායමක් තියෙනවා. මුල් දවස්වල තිබ්බේ නැහැ කියන තුනේ. කියන්නේ දැන් ඩාන්සින් වගේ සබ්ජෙක්ට් කරනවා නම් අර එකපාරම අපි ෆීල්ඩ් එකට බොග් ගාලා ගිය ගමන් හරියන්නේ නැහනේ. නේ වටේ නේ මොකද කියන්නේ. ඒ කියන්නේ අපි මුලින්ම කරන්න ඕනේ අපි බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් හදාගන්න ඕනේ. අනේ හරි. ඒක හදාගන්න කාලයක් නැත. එතකොට ඉතින් අතින් කයිට් වෙනවා, වියදම් වෙනවා. ගොඩක් ගොඩක් වියදම් වෙනවා ක්ලාස් වල උනත් අර බැලන්ස් කරගන්න හරියටම අර ක්ලාස් ෆී හෝල් ෆීස් ගෙවලා ටීචර්ස් ලාට ගෙවලා එහෙම බැලන්ස් කරන මුල ටිකේ මම අමාරුයි කාලයක් ගියාම තමයි හරියන්නේ එතකන් ඉතින් අල්ලන් ඉන්නවා අල්ලන් ඉන්නෝනේ ඒ අල්ලන් ඒපෝ ඒකේ ප්‍රතිඵලයක් තමයි අද මෙන්න මේ පුටුවේ රමෝත් මාලක් කියලා චරිතයක් ඉන්නේ නේද ඔව් ඔව්
හරි දැන් ඔන්න වැඩිපුරම තියෙන්නේ ආදරේ තියෙන්නේ ගෑන් ළමයිද පිරිමි ළමයිද? ඒ කියන්නේ ඩාන්සින් ලවගෙන පැත්තෙන් ගත්තොත්. ඩාන්සින් පැත්තෙන් ගෑන් ළමයි, ගේමින් පැත්තෙන් පිරිමි ළමයි. ගේම් පැත්තෙන් පිරිමි ළමයි. ගොඩක් කට්ටිය අහපු ප්‍රශ්නයක්, ගොඩක් කට්ටිය හොයන ප්‍රශ්නයක්. හරිද? දන්න ප්‍රශ්න මොකද්ද? ග්ලැම්බරෙන්දිම තේරෙන ප්‍රශ්න මොකද්ද කියලා? ආදරෙන් පරිදිලා තියෙනවද? ආදරෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනවද? සරලමගේ බූට් එකක් කලා තියෙනවද? නෑ. නෑ. ඒක නම් බොරුවක් හැබැයි. නෑ. නෑ. හරි අපි එහෙම නෑ හරි නෑ. එහෙනම් ඇයි බඳින්නේ නැත්තේ කියලා ගොඩක් කට්ටි අහනවා. ඒ කියන්නේ ආදරය කියන දේ ඕන කරන දෙයක් හැමෝටම. ඒක ආදරය කියන දේ හරි සුන්දර ලස්සන දෙයක්. ඉතින් ඒක හරියට සෙට් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මර ඩාන්සි සෙට් වෙලා තිනා වගේ ඩාන්සි කියන දේට ආදරේ. ඒක අර හිතට වැදුනම දැනුනම ඒක හොඳට තියෙනවා. දැන් ආදරය කරලා තිනවා නේද නෙමෙයි. නමුත් කියවන දැන් ආදරේ සුන්දරයි අරකයි මේක ගොඩක් කතා කියවනේ. සුන්දර ආදර කතාවක් තිබ්බද? සුන්දර නැද්ද නැ තිබ්බද? තිබ්බා. ඒ කියන්නේ ඇඹරෙන්න බවට. තිබුණා. 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 Past tense. Past tense. ඔක්කොම හොඳ ළමයි කියන්නේ. ඒ ළමයින් කිසි අවුලක් නෙමෙයි. ළමයි, හොඳ ළමයි. හරිද? හොඳ ගෑනු ළමයි. හොඳ ගෑල් ළමයි. හරි. මගේ තවුලන්නේ අර අවබෝධ වීමේ පොඩි පොඩි ප්‍රශ්න නිසා තමයි එහෙම දැන් නැත්තේ. දැන් නැත්තේ. දැන් නැත්. ඒ කියන්නේ ඔන්න රමෝත් මාලක මදින්න කෙනෙක් හොයනවා මේ වීඩියෝ බලන කෙනෙක් පල්ලෙහා කමෙන්ට් කරන්න. අම්මලා කියන එක මොන මදින්න කියලා. ඔව්. මාත් ඒත් බඳින්න මූඩ් එක ඉන්නවා දැන්. බඳින්න මූඩ් එක ඉන්නවා. එහෙම මූඩ් එකක් තිබ්බේ නැහැ ගොඩ කාලෙකින්. මේ දැන් පොඩ්ඩක් ඉන්නවා එහෙම. හරි අපි කියමු මොන වගේ කෙනෙක්ද තෝරගන්න දැන් සාමාන්‍ය අපි සමහර ගෑන් ළමයි ඉන්නවා හරිද? රමෝත් හදාගත්ත දේ නැති කරන ගෑන් ළමයි ඉන්න පුළුවන්. සමහර ලට ඉන්නවා රමෝත් හදපු දේට උදව් කරන ගෑන් ළමයි ඉන්න පුළුවන්. ගෑන් ළමයි කියලා කිව්වොත් එහෙම රමෝත් මම ඔයාව බඳින්නම්. හරිද? ඩාන්සින් නවත්තන්න කිව්වා. අම්බු නැහැ නවත්තන්නේ ඩාන්සින් නම්. ඒ කියන්නේ ඒක ඉස්සර ඩාන්සින් වගේම හොඳට සෙට් වෙන්න ඕන. ඒ කියන්නේ ඩාන්සින් කරන ගමන් උදව් කරලා මමත් උදව් කරලා අනිත් පැත්තට ඉස්සරහට යන්න ඕන ලොකු දෙයක්. ඉස්සරහට හරියයි කියලා ප්‍රාර්ථනා කරා. ප්‍රාර්ථනා කරා අපි හැමෝම රමෝත්. රමෝත් මාලකට ලස්සන හොඳ වැදගත් කෙනෙක් සෙට් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔක්කොම ප්‍රාර්ථනා කරලා කට්ටි කමෙන්ට් කරන්න. හරි අපි කතා කරන්නේ. දැන් ඔන්න ඔහොම තමයි තියෙන්නේ. අන්තිම ප්‍රශ්න ඔන්න ඔබේ මාතෘකාවේ. අපි කියමු නිකන් සාමාන්‍යයෙන් මේ වීඩියෝ බලන කෙනෙක්ට. දැන් අපි දකිනවා මේ කාලෙදී ලව් සීන් එක ඉඳ ගොඩක් කට්ටිය තවන්ගේ අරමුණු අතාරිනවා. තාකර් සතාරිනවා. හරි මෝඩ වැඩක් වෙලා කරමුද? ඒක ගැන හිතන මොකද හිතන්නේ? කියන්නේ අපේ ජීවිතේ අපි ආදරය කරන්න ඕන මුලින්ම අපිට. වෙන කාටවත් නෙමෙයි. ඉතින් අපිට ආදරය කරොත් තමයි අපිට අපේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. එතකොට පුළුවන් තරම් මුලින් අපි අපේ තියෙන අඩුපාඩු තියෙනවනේ ඒව හදාගෙන අපිට ආදරය කරලා හොඳට ලස්සන කාලා බීලා ජොලින් ඉන්න කියන වැඩ කරන්න ඕන කියලා දැන් නැහැ. පොඩක් කාලා බීලා ජොලි ඉඳලා වැඩත් කරලා මාන්සි වෙලා හැමදේම අපි ගැන හිතලා හදාගෙන ඊට පස්සේ වටපිටාවට ගියානම් හරි. මට අහන්න බර පදින වාහනේ මොකද්ද? පදින්නේ වෙසල් එක. වෙසල් එක. ඔය වෙසල් එක ගත්තේ සම්පූර්ණ ඩාන්සින් කරලා ඒ සල්ලි වලින්ද? ඔව් මුලින්ම ඔව් සාමාන්‍ය වෙසල්ලයක් ගත්තා. දැන් සාමාන්‍ය කෝටි 1.35 ලක්ෂ 90කට ඉහළින් යන වෙසල්ලයක්. එකපාර ගත්තේ නෑ. මුලින් ගියේ බයිසිකලේ ටවුමට ගිහිල්ලා බස් එකේ ගියේ. දාසේ. ඔව් ෂෝල්ට ගියේ. බස් එකේ තවරුදු ගානක් ගියා. ඊට පස්සේ ස්විෆ්ට් එකක් ගත්තා. ඊට පස්සේ තවයක් ගත්තා. ඊට පස්සේ දැන් වෙසල් එකක්. ඊට පස්සේ තවයක් ගන්නේ. එකක් ගන්නවා. ඊට වඩා හොඳ එකක් තමයි ගන්නනේ හරි. ඉතින් ඒ ගැහුවේ ගේම සම්පූර්ණ ඩාන්සින් එකෙන්ද? ඔව් ඩාන්සින් කියන්නේ දැන් ඩාන්සින් ගත්තොත් මං කරන ක්ෂේත්‍ර වැඩි. මට මතක නැහැ කොච්චර කරනවද කියලා. ඒ කියන්නේ චේස්ටර් කිව්වේ ඩාන්සින් ක්ලාසස් කරනවා, ඉවෙන්ට්ස් වල perform කරනවා අපි ගොඩක්. ඒ කියන්නේ කම්පැනි ඉවෙන්, වෙඩින් ඒ වගේ. ඒතකොට ගොඩක් කරන ඉන්ෆ්ලුවෙන්සින් වැඩ. ඒ කියන්නේ සින්දු ප්‍රොමෝට් කරන්න, බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරන්න, කොරියෝග්‍රාෆර් කරන්න, තව කමර්ෂල්, මියුසික් වීඩියෝ, ඩාන්සින් වල. ඒ කියන්නේ පැති තියෙන ඕන තරම් chance උත් තියෙන ලංකාවේ. ඉතින් හරියට කරන දේ හරියට හොඳට plan කරලා හරියට කරොත් ඉස්සරහට යන පුළුවන් ඕන පැත්තකට. හරි. එහෙනම් අපි මතක් කරමු ඊළඟට ආසම YouTuber කවුද? ආසම YouTuber ඩාන්සින් නෙමෙයි. බස්ලා විනී ප්‍රොඩක්ෂන්. විනී ප්‍රොඩක්ෂන්. මම හිතන්නේ විනීලත් එක වැඩක් කරාද? විනීලත් එක වැඩක් කරා. වැඩක් කරන්න කලින් ආසයි. ඒ වැඩේට ගත්තෙත් මේ ඉස්සරම මම වීඩියෝ බලනවා. ඒ කියන්නේ යාලා ගොඩාක් හිට් වෙන කලින්. එතකොට හිට් වෙන කලින් වීඩියෝ බලද්දි මම යාලා මැසේජ් එකක් දාලා දෙනවා. එතකොට යාලා එච්චර හිට් නැහැ.
ඒම මැසෙන්ජ එක දාපු ඉන්න ඒක එයාලට මතක් කළා තමයි අපි වැඩකට සෙට් උනේ. ඊට පස්සේ තව එක එක වැඩ සෙට් උනා. ඒ පැත්තේ ඉන්නත් කො යන්නත් ඕන මේ එයාලා හරි ඇත්තටම කෝල්ටි නිහතමානී. එයාලා කන්ටිනියුත් කෝල්ටි එක කරනවා සමාජයෙන් දැන් පණිවිඩ දෙන ෆන් වීඩියෝ ගන්නේ ඔහරි අමාරුයි. ට්‍රෙන්ඩින් යන්නත් තිබිලා යන්ත අන්තිම වීඩියෝ ට්‍රෙන්ඩින් ගියා. මේ හොඳ සෙට් එක සුපිරි සෙට් එක. අර ඊට පස්සේ දැන් මම අහන්න දැන් අපි ඩාන්සින් ගත්තොත් ලංකාවේ ප්‍රධාන පෙළේ ඩාන්සර්ස් ලා ඉන්න YouTube channel තියෙන පුළුවන් සමහරවිට සමහර YouTube channel නැති වෙන්න පුළුවන්. අමොට්ට අභියෝගයක් වෙච්ච ඩාන්සර් කවුද? අභියෝගයක් වෙච්ච ඩාන්සර් ලා ඉන්නවා එක්කෙනෙක්. ඒ තමයි මම. ඒ තමයි රමොත්. මම අභියෝගයක් වුණේ. ඇයි ඒ? කියන්නේ මේ තව ගොඩක් කට්ටිය හොඳ කට්ටිය ඉන්නවා. එයාලා යන පාරවල් වෙනස්, මම යන පාර වෙනස්. එතකොට මගේ පාරේ ඉන්නේ අභියෝගයට මම විතරයි ඉඳ යන. මං කම්මැලි වුණොත් මං ඔහේ හිටියොත් ඒක මටම තමයි මතක් වෙන්නේ මම යන්න ඕනේ මේ පාරේ. මගේ චැලෙන්ජස්, මගේ ටාගට් එක තියෙන්නේ මෙතන. ඒ අභියෝගයට යන්න මට ඉස්සරහින් මම ඉන්නවා. මම යනවා එතනට කියන එක ඔලුවට එනවා. මුලින්ම රමෝත් හරියට ඩාන්සින් කියලා දේ මුලින්ම ඒ කියන්නේ තමන්ට නටන්න පුළුවන් කියලා අඳුරගත්තේ මොන වයසේද? ගොඩක් කුටි කාලේ මේ මයිකල් ජැක්සන් වීඩියෝස් බලලා පටන් ගත්තේ. අර මූණ ඔකේ හැම ගෙදර ගිහිල්ලා අපේ අම්මලා එතකොට හිතලා පොඩ්ඩක් නැටිලා දිනනවා කියලා. අවුරුදු කීයද? ගොඩක් චූටි. අවුරුදු දෙකක්? නැ තුන හතරක් විතර ඉන්නේ නේද? ආ ඊට පස්සේ? ඊට පස්සේ ටික ටික වෙඩින් වල ඩාන්ස්, වෙඩින් වල කියන්නේ නිකන් ගියාම වෙන ගන්න නටනවා, ඒ වගේ නටුවා. ඊට පස්සේ පොඩි ක්ලාස් එකකට ගියා. ඊට පස්සේ තමයි තරගයකට ගිහිල්ලා එහෙම ටික ටික ඉවෙන්ට්ස් කීයකට වගේ ගිහිල්ලා තියෙනවද? 2003ක්. 2003ක්. මට වචන ටික එතන මට ලොග් වුණා. මේ ගිය මුල්ම ෂෝ එක මතකද ඉවෙන්ට් එක? ගොඩක් මුලින්ම එක ප්‍රමෝත් ස්ටේජ් එක නැක මුල්ම දවස. ඔව් මුලින්ම හොඳට මතක තියෙන්නේ මුලින්ම සෝලෝ එකක් කරපු එකක් තියෙනවා ෆැෂන් ෂෝ එක. හහ්. ඉතින් ඒගොල්ලෝගේ අහලා ඉවෙන්ට් එකක් කරන්නද කියලා අහලා බලෙන් කියන්නේ සරලක බලෙන් කරා. Facebook එකේ දැකලා ඉවෙන්ට් එක ඒගොල්ලෝගේ අහලා මම සෝලෝ ඩාන්සර් කරන්න පුළුවන් මෙහෙම ලස්සන ඉවෙන්ට් එකක් කරන්න කියලා අහලා තමයි එකට ගියේ. ඒකට ගියෙන් පස්සේ ඒගොල්ලෝ ඊළඟටත් කතා කරා, ඊළඟටත් කතා කරා, දිගටම කතා කරා. ඒකෙන් පස්සේ ගොඩක් ඔඩියන්ස් එකට මාව ගියා. හැබැයි දැන් ඒ සමහර දැන් අපි දන්නවා ඒ සමහරට එක සාර්ථක වුණා, සමහර අසාර්ථක වෙච්ච තැන් ඇති. සමහර ෂෝස් වලින් ප්‍රතික්ෂේප කරන්න ඇති. එහෙම අවස්ථා තියෙනවද? එහෙම කියන්නේ දැන් පොඩි කාලේ ඉඳන් මේ දැනුත් ආසයි ගොඩක් මියුසික් වීඩියෝ කමර්ෂල්ස් වලට. ඒ කියන්නේ මූණ පෙන්නලා ලාස් කරන්න ආසයි. ඒ කාලේ ට්‍රයි කරන් කොහොම හරි ටික ටික සෙට් වුණා. සෙට් වුණා ඔක්කොම සෙට් වුණේ නිකන් 10ක් විතර ඉන්නවනම් කෙරවලේ වීඩියෝ දෙකක විතරම. වීඩියෝ එකේ හිටියට වීඩියෝ එකේ අවුට් වුණා. වීඩියෝ එකේ නෑ අර අයින පොඩක් කට් කරලා. වීඩියෝ දෙකකම නෑ හිටියේ නෑ. මම හොඳට මතකයි මම ඒක ඩාන්ස් කරා වීඩියෝ දෙකේ. මේ ලයිට් පුළුවන් උඩින් පර්ෆෝමන්ස් එක දැක්කුවා. ලයිරෝයාගේ සින්දුවයි තව සින්දුවයි ලයිරෝ පෙරේරයි. එහෙම තමයි හිටියේ. දැන් වීඩියෝ වලට අනිවාර්යෙන් මැදම තමයි. මැදම තමයි. ලයිරෝයත් එක්කත් ඉස්සර අලුත් වැඩක් කරන්න ඉන්න අලුත්ම මියුසික් විස්තරයක්. අලුත් විස්තර ගොඩක් තියෙන අපි ඉස්සරට. අපි කතා කරා රමෝත්ගේ ස්ටෝරිය කතා කරා. හරියට අද තමයි කිව්වනේ. හරියට ටික ටික එනවා. එනගමන් කියද වීඩියෝ අවසානට තේ තාම එන ගමල්ලම වීඩියෝ ඉවරලා තියෙනවා. වීඩියෝ ඉවරලා කියනවා ජීවිතේ වෙච්ච ලොකුම ප්‍රතික්ෂේප වීම වැටිච්ච තැන වැඩිම කට්ටක් ආපු තැන. තාම කොහොමද කියන්නේ මම? වැඩිම වැටුණ තැන නේද? අන්න හරි වැටුණ තැන. වැටුණ තැන. වැටලා නම් තියෙන හොඳට. එහෙම වැටිච්ච තැන නෙමෙයි. ඩාස් කරලා කොහොමද වැටෙනවා? ඩාස් කරද්දී ඇත්තට වැරදි තැන නේ. වැටලා තියෙනවා. පොඩ්ඩක් මේ මෙතන නෝමල් හිටියා පොඩ්ඩක් පණ්ඩිතත් නෙමෙයි අර සාධාරණ පැත්තට කතා කරන වැඩි එහෙම සීන් එකක් තියෙනවා. අසාධාරණේ පේන්න බෑ වගේ. අසාධාරණේ පේන්න බැරි සීන් එකක් තියෙනවා. ඒවට කතා කරන්න ගිහිල්ලා කැපිච්ච අවස්ථා තියෙනවා. කැපිච්ච අවස්ථා කියන්නේ? කැපිච්ච අවස්ථා කියන්නේ මොකක් හරි දෙයකින් අපි වයින් කරපු අවස්ථා තියෙනවා. සර්ලගෝ ඩාන්සින් වලින් අයින් වෙච්ච තැන්. වලින් ඒ සමහර තැන් වලින් අයින් කරපු අවස්ථා තියෙනවා. එහෙම එහෙම තැන් දෙක තුනක්ම තියෙනවා. ඒ කියන්නේ සාධාරණේට වැඩිපුර කතා කරන්න ගිහින්. අද ඒ තැන්වලින් කතා කරන රමෝට්ට අද ඒ තැන්වලින් ආයේ දිගටම කතා කරනවා. ඒ කතා කරපු එකට ඒ දවස්වල සමහර අය කිව්වා එහෙම වැඩි කතා කරා. ඊට වඩා අඩුවෙන් කතා කරා තිබ්බා. ඕවත් නෙමෙයි කියන්නේ. ඊට වඩා අඩුවෙන් ඉන්න තිබ්බා කියලා. ඒ වුණා මම තාම සතුටුනේ කතා කරපු එක ගැන. මොකද දුක්ුණ දුක්කනේ ඒ වෙලේ කතා කරේ නැහැ කියලා. එහින් මේ කතා කරපු එක ජීවිතේට ලොකු දෙයක්. ඒ කියන්නේ ඔයාලා වුණත් ඔක්කාරී ප්‍රශ්නයකට කතා කරන් තිබ්බොත් කතා කරන්න. කතා කරලා අවුල් ගියත් අවුලක් නැහැ. මොකද කතා කරපු කියන ගැම්ම තියෙන
නැත්තම් කතාකරත් නෑ කියලා අරගන්න මේ කරන්නේ කියලා හිත හිතින්නට වඩා කතා කරලා ඉවර කරනවා ඉවරයි. තවන්ට පසුතැවෙන්න කිසිම දෙයක් කරන්න එපා. ඔව් ඒ කියන්නේ සාධාරණ හරිනම් කතා කරන්න. සාධාරණ හරිනම් කතා කරන්න. කවදාරි ආයි ඉස්සරහට හරියම්. හරි අපි කතා කරා රමොත් දෙක ගොඩක් දේවල් කතා කරා නේද? අපි කතා කරා බොහෝ කරුණු කතා කරා රමොත් දෙක. හරි මං අහන්න කැමති ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඉස්සරහට දැන් අපි ඩාන්සින් කොන්සර්ට් කරනවා. කොන්සර්ට්ස් නමයක් කරලා දෙනවා දැන්ද? ලංකා වැඩිපුරම වෙස්ටර්න් ඩාන්සින් කොන්සර්ට් කරලා දෙනවා අපි කියන්නේ. අපි කියන්නේ cool steps. කොන්සර්ට් කරන විශ්වාස තියෙන අපිට කොත්තුව කියලා එහෙම වලා. එහෙම සීන් නැත් තියෙන. දැන් ඊළඟ දැන්ම කියන්නේ ඉස්සරහට කරයි. ඉස්සරහ බලාපොරොත්තු වෙන්න. තව රට වැඩ වගේක් තියෙන මේ ටික කතා කරගෙන යනවා. තව අපි ගොඩලන්ට් සිටසේ දැන් මේ වීඩියෝ දාද්දී අපේ ටීම් එකේ ඉන්නවා ඩාස් කරනවා. ඒකට ගියේ ඇත්තටම ඒකට ගියේ අපේ ඩාන්සින් පැත්තට අමතර තව තියෙනවා ලයිටින් UV LED වෝල් ලේසර් හොලෝග්‍රැෆි එහෙමම තාක්ෂණයේ පැත්තක් තියෙනවා ලෝකෙ ගොඩක් ඩාන්සින් පැත්ත. ඒ පැත්ත ලංකාවේ අඩුින්ද නේ අර මම පොඩ්ඩක් අර ගේමින් ඒ සයිඩ් එකට ආසෙන්ද ඒ පැත්තෙන් නුයි ඩාන්සින් එකතු කරලා එක්ස්ට්‍රා එකක් කරන් තමයි ඒකට ගියේ. මොකද කොටලන්ඩ් එක අර ලෝකෙම දන්න කම්පිටිෂන් එක. ඒක ලෝකෙට යන්න තමයි දැන් ට්‍රයි එක තියෙන්නේ. ජාතියන්තරයට මම ඉන්දියාවට ගිහිලා තියෙනවා පර්ෆෝම් කරන්න තුම්බාර. ඊට එහා යන්න අයිඩියාවක් තියෙනවා. ඒකින් තමයි මේකට ගියේ. කොහොම හරි යනවා. අනිත් එක තව තමන්ගේ ළමයින්ට කෝලයන්ට ඒක මොටිවේෂන් එකක් කන්ෆර්ම්. ඉතින් දැන් මියුසික් වලින් අර අයින් ඉඳලා පස්සේ මැදට ආවා. දැන් මැද ගොඩක් වීඩියෝ හම්බුණා. එහෙම ඉන්නවා. ඒ වුණත් අර මට තාම මතක අර චාන්ස් හම්බුනේ නැති කාලේ. ඒතකොට අර අයින් හිටපු කාලේ මතකයි. ඒක හින්දා පුළුවන් තරම් ට්‍රයි කරන්නේ වීඩියෝ වල අපේ ඉන්න අලුතෙන් පොඩි අය ලොකු අය ඔක්කොම වීඩියෝස් වල දාන්න. ඒ කියන්නේ 10 දිනක් ගේන්නකොත් 12ක් හරි 13ක් හරි අරගෙන ගිහිල්ලා පුළුවන් තරම් පැක් කරලා චාන්ස් දෙන්න තමයි ට්‍රයි කරන්නේ. ඒ කියන්නේ රමෝට් හම්බෙච්ච නැති දේ තමන්ගේ ළමයින්ට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් මම මුලින් පටන් ගත්ත කාලේ චාන්සස් හොය හොය ගියා කිව්වනේ. ඒතකොට චාන්සස් ගොඩක් අඩුත් එක්ක ඒ කියන්නේ හෙව්වට හම්බුනේ නැහැ ප්‍රතිචේප වුණා. දැන් මට චාන්සස් තියෙනවා ඕන තරම්. ඩාන්සින් කරේ නැත්තම් නැටුවේ නැත්තම් සරලව කිව්වා අද කවුද රමොත් මොනවා කරයිද කොහේ ඉඳීද? අත ගොඩක් කේර මං ඉතින් බැලලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කර තාත්තගනේ. එහෙම වෙන්න පුළුවන් නේද? මේ ගොඩක් වෙලා අර කම්පියුටර් සයිඩ් එකේ ගේමින් සයිඩ් එකේ හරි මොකක් හරි ජොබ් එකක් කර කර ඉඳී. වැඩිපුර මාස මොකේද? ගේමින්ද ඩාන්සින්ද? ඩාන්සින්. පොඩ්ඩයි රත් වෙනා ඩාන්සින්. ඩාන්සින්. ගේමින් පැත්තට ගොඩක් ආසයි. ඒකේ යාළු ඉන්න ගොඩක් මේ ඒක හරි හොඳ පැත්තක්. ඩාන්සින් උත් ගොඩක් හොඳ පැත්තක්. අන්තිම ප්‍රශ්න මේ විදිහට අහන මේ වීඩියෝ එක බලන කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි කියන්න තියෙන මොකද්ද? ගේමක් ගන්න චරිතයකට. ඒක අවංකව මේ කියන්නේ රමෝත්ගේ අත්දැකීම් වලින් තමන්ගේ හෘද සාක්ෂියකව කියන්න තියෙන මොකද්ද? මුලින්ම කරන්න ඕන ඔයාලා හිතන්න හිතලා දවස් හති ගානක් හරි මාස ගානක් හරි හිතලා ඔයාලා කැමති දේ කරන්න. ඒ කියන්නේ කවුරුත් කියනවට මුකුත් මුකුත් අහන්න කැමති දේ දෙකන ගත දේ කරන්න ඕන. කැමති දේ. කැමති දේ අනිවාර්යයෙන් කියන්නේ ඩාන්සින් මියුසික් පැත්තම නෙමෙයි. සමහර කෙනෙක් කොන්දොස්තර කෙනෙක් වෙන කැමති වෙන්න පුළුවන්. එක්කෝ දොස්තර කෙනෙක් වෙන. එහෙම හැම පැත්තම තියෙන එක එක්කෙනා කැමති දේවල් වෙනස්. ඉතින් කැමති දේ අපි කරොත් ලයිෆ් එක ෆුල් ජොලි. හැපෙනින්. ෆුල් හැපෙනින්. ඒවා මේක රාසය වගේ කම්පිය කරන්නේ මම මාස ඩාන්සින් ඒ වගේ අපි කැමති දේ තෝරගෙන ඒ ඔස්සේ තමයි අනිවාර්ය යන්න ඕන. යද්දී අපි කැමති නම් ප්‍රශ්නාවක් නැතත් කොහොම හරි ඉස්සරහට යන්න ඔළුව හැදෙනවා. ඒක හදා ගන්න ඕන. හදාගෙන ඉස්සරහට පුළුවන් තරම් යන්න පුළුවන්. පුළුවන් තරම් යන්න පුළුවන්. මොනවා වුණත් මොන අභියෝගයක් තවන්ගේ අරමුණ අතාරින්න හොඳ නැහැ. එතකොට අපි දැන් කැමති දේ ඔස්සේ යද්දී අර ඒ දේම අල්ලන් ඉන්නත් හොඳ නැහැ. එහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දේවල් වල අපි කියන අතු වලට යන්න ඕනේ. අතු තියාගෙන යන තරම හොඳයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩාන්සින් තමයි මේ නේ ගේමින් පැත්ත කරනවා, IT පැත්ත තියෙනවා, YouTube channel තියෙනවා. ඒවත් තියෙන ගමනොත් තව එක එක දේවලුත් ඉගෙන ගන්න. ඒ කියන්නේ අපි කැමති පැත්ත දැන් උයන්න. එහෙම තව දේවල් ඉගෙන ගන්නවා. තව දේවල් ඉගෙන ගන්න උයන්න කැමති නෑ එච්චර. ඒකින් උයන්න නෑ. ඒක අපි බලමු ඉස්සරහ උයන්න කියන කන්දේ. උයන්න. හරි. ඒකින්ද ඔයාලා කැමති පැත්ත තියෙනවනේ ඔක්කොම try කරන්න. ඒ කියන්නේ main එක තියාගෙන ඒක හානි කරගන්නම දැන් competition වගේ main ප්‍රධාන දේවල් එද්දී ඒක කරන්න ඒක පොඩ පැත්තකට දාලා අරකට තැන දෙනවා. මොකද ඒක ඒක life එක මේකේ. ඒකින්ද ඒ පැත්ත තියාගෙන තව පැත්ත ගියාට අවුලක් නැහැ. ඒතකොට ඒ වගේ ඉගෙන ගන්න දේවල් මේකට ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනා කරත් මම විශ්වාස කරන දේ කියන්නේ අපි කරන ක්ෂේත්‍රයට අනිත් කොහෙන් ඉගෙන ගන්න දේවලුත් ඇඩ් වෙනවා අමුතු විදියට. ඒකින් හැමදාම ඉගෙන ගන්න. හරි අද අපි ගොඩක් දේවල් කතා කරා රමෝද්දායේ. ඇත්තරම රමෝද්දාට මම කතා කරේ
මම මුලින්ම රමෝදේවන මේ කන්ටැක් කරගත්තේ විදූෂ අන් ජනුෂ වල දන්න ඇති අර ඩාන්සින් කරන පොඩි ළමයි දෙන්න. ළමයි කියන්න බෑනේ, පොඩි දෙන්න අයියේ අයියේ නංගේ දෙන්න. මගේ ඉන්ටර්වයුව එක ඔයාලා බැලුවනම් විදූෂ ජනුෂ දකින්නවා. ඉතින් විදූෂ තමයි මට රමෝදේව කන්ටැක් කරලා දුන්නේ. ඊට පස්සේ මම රමෝදේවට මැසේජ් එක දැම්මට පස්සේ හරි නිහතමානීව හරි මල්ලි මං එන්නම් ඉන්ටර්වයුවට, කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා මේ මීගොම ඉඳන් කොල්ලම අපේ ස්ටුඩියෝ එක බත්තර මුල්ලට ආවා. කිලෝමීටර් කීයක්ද ආවා? තමන්ගේ අතින් හයිට් කරගෙන සල්ලි වේදන් කරන අපි බලන්න ආවා. ඉතින් ඒ නිහතමානීකමට බොහොමත්ම ස්තුතියි. තව එකක් එකතු කරන්න ඕනේ ඒකට. ඒ කියන්නේ ඔයාලා බලන් ඉන්නේ මොනා හරි කරලා දැන් පොඩි කට්ටි ඉන්නවනේ ඉස්සරහට ඩාන්ස් කෙනෙක් සිංගල් හරි මොනා හරි ගමන්නේ ඔයාලා ලොකු ඉස්සරහට උඩට යනවනම් අනිවාර්යෙන් නිහතමානී වෙන්න ඕන. මුල අමතක කරන්න හොඳ නැහැ. කියන්නේ මුල හැම වෙලේම ඔළුවේ තියාගෙන කොහෙන්ද පටන් ගත්තේ කොහෙන්ද ඉගෙන ගත්තේ ඒක ඔළුවේ තියාගෙන ඉන්න අනිවාර්යෙන්. එයාලට හැම වෙලේම ස්තුති කරන්න. එතකොට මොනා හරි චාන්සස් හම්බුනාම කොහෙට හරි ගියාම හැම වෙලේම ස්තුති කරන්නේ. අපි ස්තුති කරන තරමට අපි හිතෙන් හරි ස්තුති කරන තරමට අපිට ඒ දේ ලැබෙනවා කියලා එහෙම එකක් තියෙනවා. එහෙමත් තියෙනවා හරි විශ්වාස කරනවා. ඒකින් හැම වෙලේ ස්තුති කරන්න. එතකොට හැම අවස්ථාවම අලුත් සහ ජොලි. ඉතින් ඒ කියපු වචන අනිවාර්යෙන් මතක තියාගන්න. කෙනෙක් වුණාම තමයි මොන චරිතයක් වුණා මොන පඩියක් ගත්තත් මොන වැටුපක් ගත්තත් තමයි නිහතමානී වෙන්න දැනගන්න ඕනේ. ඉතින් ඒ නිහතමානී වචන වලටත් නැවත වාරයක් ස්තුති නමෝදයි. බොහොම ස්තුතියි මට මේකට ඉන්වයිට් කරාට. විදූෂ මල්ලි සහ නංගි තම සෙට් කරේ. ඒ දෙන්නට ගොඩක් ස්තුතියි. ඔයාලි ස්තුතියි. මම තව කෙනෙක් ඉන්නේ හරි ස්තුතියි. එතකොට අපේ වීඩියෝස් බලන කමෙන්ට් කරන අර ලක්ෂ ගානක් ඉන්නකොට එහෙම ඉන්නවා. ඒතර මේන්ම ෆෑන් බේස් එකක් ඉන්නවා. කාටුනත් ඉන්නවා. ජෙනුවින් සෙට් එක. ඒ සෙට් එක ගොඩක් ස්තුතියි. දිගටම ඉන්නවට අපේ වීඩියෝ දාපු ගමන් බලනට. ඉස්සරහට බලන් ඉන්න ඔයාලත් ස්තුතියි. මෙයා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා දිගට සෙට් වෙන්න. එහෙනම් අද මේ අපි වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා. යන්න කලින් මතක් කරනවා රමෝත් මාලකව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔය තියෙන ඔක්කොම කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි සමු ගන්නවා. ජය වේවා. මං කලින්දු කවිෂේ.